जीवित गुडाक अमारु देयक तीन प्रेमवंत सहोदर सहोदरी हितर को जीवित आप गुडाक अमारु देयक मुकद मे गुडाक अमारु देयक वेन्न पुलुवन अरे टिकाक कर उडंगु नवी इन्ने का एक लेसी नया एक करान टिकाक अमारु जीवित आप मे अरे सेकंड वेन्ने नेतुवा इन्ने का හරිද නෑ නෑ සෙකන්ඩ් වීම සෙකන්ඩ් වීම තමයි අමාරුම කාරණා සෙකන්ඩ් වෙන්න කවුරුත් කැමති නෑනේ අද පවුල් වලත් අපි බොහොම පැහැදිලිව දකිනවා වයිෆ් උනා හස්බන්ඩ්ට සෙකන්ඩ් වෙන්න වැඩි කැමති නෑ හස්බන්ඩ්ලා කොහොමද සෙකන්ඩ් වෙන්න කැමති නෑනේ ආය බලයි මොකද මේ ඒ නිසා මේ වයිෆ්ලත් දැන් එහෙමයි සෙකන්ඩ් වෙන්න කැමති නෑ අද දරුවෙක් උනත් තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. මේ සෙකන්ඩ් වෙනවා කියන එක හරි 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 නිකන් හරි නෝන්ජල් කමක් දුර්වල කමක් හැටියට දකින සමාජයක් අද. ඒකට මේ අපිට මේ සෙකන්ඩ් නොවීමට නම් අපි ටිකක් අර උද්දච්ච වෙන්න ඕන. මම වැරදි කියලා දැන දැනත් මම එහෙම නැහැ කියලා දැන දැනත් නෑ මං එහෙම තමයි කියලා කියා ගන්න එක. අද අපි දකින්නේ සුවිශේෂී අනේ එහෙම අවස්ථාවක් මේ ජොම්තුමා බොහොම පැහැදිලිව ජොම්තුමා කියනවා මම ක්‍රිස්තුස් නෙමෙයි යා ජොම්තුමාව හරි ප්‍රසිද්ධියෙන් මිනිස්සු බාර අරගෙන එයාගේ බෞතිස්මය පවා හරි විශේෂ බෞතිස්මයක් කියලා හිතලා තියෙන අවදියක යුගයක මේ එයාගෙන ඒ තරම් පුරසාරම් දොඩද්දී සමහර අය සමහර විට හිතන්නේ මේ තමයි ගැලුම් කරුවා කියලා එහෙම හිතන කාල වකවානුවක එයා කියනවා අපෝ අපෝ මේ මම නම් නෙමෙයි මම ගැලුම්කාරයා නම් නෙමෙයි මම වඩින්නට ඉන්න තරන් වහන්සේ නෙමෙයි මම මේ මිනිස්යාගේ පාවහන් පටි මුදස්නටවත් සුදුසු නෑ මේ තරම් තමන් ක්‍රෙඩිට් එකක් නොගෙන අනිත් අය ගැන මේ අනිත් කෙනාට සුදුසාට සුදුසු තැන දෙන්නට අවස්ථාවක් අද දෙනවා අද සමහර වෙලාවට අපි දකිනවා සමහර ගීතික කණ්ඩායම් තියෙනවා අපි පල්ලි වලට යන නිසා දන්නවා ප්‍රේමන්ත නිසා අපි පල්ලි වලකට යන සමහර ගීතික කණ්ඩායම් වල හරි ලස්සනට සිං කරන ළමයි ඉන්නවා ඒ වුණත් අර කාලයක් තිස්සේ සිං කරපු අය ගායනා කරපු අය මේ අර අර ඉතාමත් හොඳට සිං කරන්න පුළුවන් කෙනාට මයික් එක දෙන්නේ නැහැ නේ නේ එයා පැත්තකට වෙලා ඉඳ අර සිං කරන්න බැරි කෙනාම තමයි ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කෑ ගහලා සමහර වෙලාවට කියන්නේ මම මේ පුංචි සරල උදාහරණයක් ගත්තේ මේ වගේ දේවල් තියෙනවා කියලා කියන්නේ ඉතින් අපිට අමාරුම දේ තමයි මේ සෙකන්ඩ් වෙනවා කියන එක නමුත් අපි ඒක කරන්න නම් අපිට තියෙන්න ඕන පුංචි නිහතමානීකම ඒ නිහතමානීකම අපේ ජීවිතය අපිව ටිකෙන් ටික උඩට අරන් යන මිසක් අපි කවදාවත් පහතට දාන්නේ නැහැ ඒ නිසා නිහතමානී වෙන තරමටම ඔබව උසස් කරනු ලබනවා කියන දේ අද දවසට අපි මතක තියාගමු. ආමෙන්. සුබ දවසක්. ජේසු වහන්සේ.